අයිබෝන් කියලා පිළිගන්නවා අදත් රූහිත් YouTube channel එක නරඹන ඔයාලා හැමෝටම. පැලවෙච්ච පොල් ගෙඩි ටිකකුත් පේනවා. අද මොකද්ද කරන්න යන්නේ? දිගටම රැඳී ඉන්නකෝ. ඉතින් අද දවසේ මගේ රෙසිපි එක වෙන්නේ පැලමද මාළුව. එහෙමත් නැත්නම් ඔයාලා දන්නවා පැලපි කිව්වහම ඉංග්‍රීසි වලින් නම් කියන්නේ කොකොනට් ඇපල් කියලා. මම වුණා කුඩා කාලේ අම්ම පොල් ගෙඩියක් බලනකොට පැලපි තියෙනවද කියලා තමයි මුලින්ම බලන්නේ. ඉතින් ඔයාලත් ඒ සුන්දර අතීතේ මතක් කරගන්නකෝ. පොල් ගහ කිව්වහම කප්රුක විදියටනේ හැඳින්වෙන්නේ. අපි පොල් ගහෙන් ගන්න ප්‍රයෝජන බොහෝමයි. ඉතින් පැලපි වලින් මෙහෙම කරේ එකක් හදනවා කිව්වහම හිතාගන්නවත් බෑ නේද? පොල් ගෙඩිය පලා ගත්තාම මේකේ මැද නෙමේ පැලපිය තියෙන්නේ. දැන් බලන්න මේක අපි හඳුන්වන්නේ ඕගැනික් ෆෘට් එකක් විදියට. ඒ කියන්නේ මේක පළතුරක්. වැස්ස දවස්වලට පැලපියක දිය රහයි. ඒ වගේම සමහර පැලපි තියෙනවා හරිම විහිළි රසයි. ඔන්න දැන් මං කතා කරා වැඩි වගේ. අපි ටක් ගාලා මේක හදලා ඉමු. හදන ගමන් කතා කරමු. පොල් ගෙඩි දෙක බින්දා. දැන් අපි මේ විදිහට පැලපි දෙක ඉවත් කරගන්නවා. මම මේ පැලපි මාළුව වඩාත් රසවත් කරගන්න කජු ටිකක් එකතු කරගන්නවා. කජු දානික අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට පැලපි විතරක් මාළුව හදලා කන්න පුළුවන්. පැය 3ක් විතර කජු ටික පෙඟෙන්න හරිනවා. මැටි වළඳකට කජු ටික දාලා වතුර ටිකක් දාලා තැම්බෙන්න අරින්න. මෙන්න මේ ගානට විනාඩි 10ක් විතර තැම්බුනාම හොඳටම ඇති. පැලපි ටික මුලින්ම ප්‍රමාණයෙන් විශාල කැබලි විදිහට කපා ගන්න. ඔයාලා කාලා තියෙනවද පැලපි පොල් පැණිත් එක්ක? හරිම රසයි. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න මගේ රූහිත්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් වලට comment කරන්න, share කරන්න, like කරන්න. කපාගත්ත පැලපි වලට කහ කුඩු ස්වල්පයක්, මීලඟට ගම්බිරිස් කුඩු ටිකක්, බැදපු උලුහල් ඇට ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක්, අමු තුන පහ කුඩු තේ හැන්දක්. ඒත් එක්කම බැදපු තුන පහ තේ හැඳි භාගයක්. ඊට පස්සේ ඔයාලගේ රස පමණට ලුණු එකතු කරගන්න පුළුවන්. සෝදාගත් උම්බලකඩ කෑලි ටිකකුත් දාගන්න. ඉන්පසු එකතු කරන්නේ සියඹලා. ඊට පස්සේ කුරුදු පොත්තක්, හීනෙට කපාගත්ත ලුණු ගෙඩි භාගයක්, ඒත් එක්කම තලාගත්ත ඉඟුරු ස්වල්පයක්, කරපිංචා, රම්පෙ කෑලි දෙකකුයි හීනෙට කපාගත්ත හමු මිරිස් කරලකුයි දාගන්න. සේර කැබැල්ලකුත් හීනෙට කපාගෙන දාගන්න. තලාගත් එනසල් කරාමු නැටි කුඩු ටිකකුත් දාගන්න. අවසානයට පොල් කිරි කෝප්ප දෙකක් දාලා හොඳින් මිශ්‍ර කරගන්න. සාමාන්‍යයෙන් ගම්බද ජනයා පොල් කිරි දාන්න කලින් තමයි ලුණු දාන්නේ. එතකොට රසේ වැඩිලු. තම්බාගත් කජු ටිකට සාදාගත් පැලපි මිශ්‍රණය දාගන්නවා. පැලපි කියන්නේ ඉක්මනින් තැම්බෙන දෙයක් හින්දා ඔයාලට ඉතා ඉක්මනින් මේක පිසගන්න පුළුවන්. හොඳින් පිසගත්තාම, ඒ කියන්නේ පොල් කිරි ටික හිඳුනහම, මෙන්න මේ විදිහට තමයි පැලපි මාළුව දිස් වෙන්නේ. ඔයාලට මේකේ කජු වෙනුවට හාල් මැස්ස උනක් දාගන්න පුළුවන්. උයාගත්ත පැලපි මාළුව තෙම්පරාදු කරන්නයි හදන්නේ. පැලපි මාළුව වෙන භාජනයකට දාලා තෙල් ටිකක් දාලා රත් වෙනකොට තලාගත්ත සුදු ලුණු බික් දෙකක්, හීනියට කපපු ලුණු ස්වල්පයක්, වියලි මිරිස් කරල් හතරක් කෑලි වලට කඩලා එකතු කරගන්න. දැන් දාගන්නේ කරපිංචා ටිකක්. මේ ටික යන්තම් බැදීගෙන එනකොට අබෑට ස්වල්පයක් දානවා. මේ විදිහට තෙම්පරාදු වීගෙන එනකොට අපි සාදාගත්ත පොල් පැලපි ව්‍යංජනය එකතු කරන්න. පේනවා නේද? දුම් දාගෙන මේක හැදෙන අපූරුව. මේක පරිස්සමෙන් මිශ්‍ර කරගන්න ඕන. මොකද පැලපි හොඳින් තැඹිලානේ තියෙන්නේ. එතකොට පොඩි වෙන්න බලනවා. දැන් ඉතින් ලිපෙන් බාගන්නයි තියෙන්නේ. කොහොමද ඇස් පිනවනව නේද? කටට කෙල උනනවත් ඇති මගේ යාළුවන්ට. මම තව රස රහසක් කියන්නද? අපි ගොඩක් වෙලාවට කෑමු වෙනකොට තෙම්පරාදු කරලා තමයි පොල් කිරි දාලා උයාගන්නේ. මෙහිදී රස වැඩි කරගන්න අපි කරන්නේ මේ මාළුව හදලා ඊට පස්සේ තමයි තෙම්පරාදු කරන්නේ. මේක අපේ පැරණන්ගේ විශේෂ ක්‍රමයක්. ඔන්න ඔයාලා හිතන්නේවත් නැති රෙසිපි එකක් තමයි අද මං ඔයාලට කියලා දුන්නේ. මං කියන හින්දම නෙවෙයි, ඔයාලම හදලා රස බලන්නකෝ. රසයි වගේම ගුණයි.
එසේනම් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.